මේ ව්‍යාපෘති කළමනාකාර වශයෙන් කටයුතු කරන තුෂාර කණන්ගේ මාතෘකාවට ඉතාමත් සුදුසුයන් දෙනවා අද මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි බොහොම ස්තුතියි උපුල්ම අවස්ථාව ලබා දීම ගැන संस्थापित सिंहल सांस्कृतिक हमुएन संविधानय करन सिंहल पासाल वल शिष्य शिष्यावांगे द्विवार्षिक विविध प्रसंगय मेम सेप्टेम्बर मास 24 वन सेनसुरादा सवस 6:30 सिट 10 दक्वा पवत्वे उत्तर परमटा मिंटो ब्लैकटाउन न्यूकासल डबो सह वगवगा सिंहल पासल वल शिष्य शिष्यावन इदिरिपत् करन गुणात्मक रसात्मक नटुम गयुम नाट्य अतुलु तवत् मनकांत अंगराश्यक नरबीमट पेनरिथी जॉन सदरलैंड परफॉर्मिंग आर्ट्स मध्यस्थानेट सेप्टेम्बर 24 वनदा सवस 6:30ट पेमिनन लेस ओब सेमट करन सुहद आराधनेयाई विविध प्रसंगये नरबन अतरद्वर सिंहल पासाल दारवान्गे निर्माणशीलित्वय मोनवट पिलिंबिबु करन विविध प्रसंगये समरु कलापयक लबा गैनीमटद अमतक नोकरन्न दिने सेप्टेम्बर मास 24 वन सेनसुरादा स्थाने जॉन सदरलैंड परफॉर्मिंग आर्ट्स मध्यस्थाने प्रेन्नी वेलाव सवस 6:30 सिट වෙලාවරාත්‍රී 9 පහුවෙලා විනාඩි 32යි ඔබ රැඳී සිටින්නේ විදුර සිංහල සංග්‍රහය සමගයි ඔබට කතා කරන මම සුජය මුදලිගේ සිඩ්නි පුරවරයේ සිටින ප්‍රවීණ නර්තනාචාර්ය දිනේෂ් පෙරේරා ඇතුළු සංකරිද්ම නර්තන සංසදයේ ඉදිරිපත් කරන පෙළ සරණිය ලබන සෙන්සුරාදා ඉදිරිපත් කිරීමට සූදානම් සිටින්නේ දුරකථනයේ ඔස්සේ පුහුණුවීම් සිදුවන අතරතුරම දුරකථනයේ ඔස්සේ අපි සම්බන්ධ කරගත්ත දිනේෂ් පෙරේරා ප්‍රවීණ නර්තනාචාර්යවරයා දිනේෂ් ආයුබෝවන් ඔබට दिनेश अभी दनगान कमती मे सूदान मे पेल सरणीय पिलबंद बेतीन सूदान आलुदेव दगान पुलवा मुनवादे आलू अंग की दनगान कमती सांप्रदायिक सांप्रदायिक अबे जनसंगीत है अबे लंका वे जनत पावजना क्लासिकल म्यूजिक एक वेस्टर्न म्यूजिक सह बेगर अतर किया उन्होंने अबे लंका प्रवीण नी युवक सहभागी सनाथ विमल सिरी सह दिल्ली लखमाली किया नर नीली युवक सहभागी මේක ඇත්තටම කිව්වොත්ේම වැරයිටි ෂෝ එකක් කියන්නේ විවිධ ප්‍රසංගයක් ඇත්තටම කිව්වොත් මේකේ ලංකාවින්ම ඇත්තටම ලංකාවින්ම ප්‍රවීණම ශිල්පීන් තමයි මේ සම්දර්ශනයේ සහභාගී වෙන්නේ ශිල්පීන් දාදෙනෙක් ලංකාවෙන් පැමිණලා තියෙන මේ සම්දර්ශනයේ लोके पुरावट रगने धरण उत्साह मे कल सरणीय विविध प्रसंगे अस्तर मे बार अभी वसर गणनावक पुराम अलुतेन्म निर्माण शिल्पीन श्रीलंकावेन गिनाल्ला इहलम तले संदर्शन पावत्वपु नर्तनाचार्यवरे
කුමන දක්ෂතාද මේ අලුතෙන් අපිට දකින්නට හම්බ වෙන දැන් ඔබ කිව්වා නිර්මාණ ශිල්පීන් 10 දෙනෙක් පමණ එනවා කියලා කුමන කුමන ආකාරයේ දක්ෂතාද ඔවුන්ට තිබෙන්නේ ඔව් මෙතන ඇත්තටම විශේෂයෙන්ම කියන්න ඕන විශේෂ පුදරින් කියනවා ඒ කියන්නේ දැනට ලංකාවේ තියෙන ප්‍රධානතම ඒ කියන්නේ බොහොම ප්‍රසිද්ධ බොහොම දක්ෂ වාදක මණ්ඩලයක් තමයි නාද්‍රු කියන වාදක මණ්ඩලය. ඉතින් මේ නාද්‍රු කියන කණ්ඩායමේ ජේෂ්ඨ ප්‍රවීණ ශිල්පියෙක් කියන නූපති නිලම්බර. ඒ කියන්නේ අද ලෝකයේ තියෙන අවනත්‍ය භාණ්ඩ ඒ කියන්නේ පර්සන් තියෙන වැස්ස ගත්තොත් එහෙම මං හිතන්නේ ඒ කියන්නේ ඔහුට වාදනය කරන්න බැරි භාණ්ඩයක් වුණොත් ඒක මේ අද මේ අවස්ථාවේ ලෝකේ නිර්මාණය වෙච්ච භාණ්ඩයක් වුණොත් සමහරක් කලාවට ඔහුට නොහැකි වෙන්නට පුළුවන්. එහෙම නැති වුණොත් එවැනි දක්ෂතාවයන් තියෙන පිළිසක් තමයි නාද්‍රෝ මේ පදන කණ්ඩායමේ ඉන්නේ. ඒ වගේම දාවිචේචෙන් කියන්න ඕනේ චන්නපුලී නන්දනායනේ ප්‍රවීණ ශිල්පියෙක් ඇරියද වැඩ කටයුතු කරන පාලිද ඒ ශිල්පියත් චිත්‍රසේන කලායතනයේ වසර ගාණක් ප්‍රවීණ පෙරවද ශිල්පියෙක් ඇරියද වැඩ කටයුතු කරන නිරෝෂන් ඒ වගේ සහෝදර ශිල්පියා ඒ වගේම රජ්ජාමල කියලා තවත් අපි ලංකාවේ ප්‍රවීණ උඩරට පහතරට වාදනය හැම පැත්තෙම අති දක්ෂ තවත් ශිල්පියෙකුත් ඔය වගේ ප්‍රවීණ ශිල්පීන් රාජ්‍යයක් මේකට එකව වෙනවා. ඔව් හොඳයි. ඔව් කියන්නේ දිනේෂ් ඔබටයි අවස්ථාව කියන්නේ. මේක ඇත්තටම මම අර කිව්වත් වගේ මේකේ මූලිකම පරමාර්ථය වෙලා තියෙන්නේ අද අපේ කලාව ඒ කියන්නේ දැන් මේ ලෝකෙ විවෘත වීම සමගම මේ අපි මුරුද කරගෙන තියෙන මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම අපේ කරගන්න. නමුත් අපේ කමට ඒ දිවයුතු නියම අගේ දෙන්නට අපි ඇත්තටම පෙළඹිලා නැහැ මෙච්චර කාලෙකට. ඉතින් මට ලොකු අවශ්‍යතාවයක් තියෙන අපේ කමට දිය යුතු නියම මොකද ඒ වැලිව් එක අපේ අපේ ඒ වටිනාකම ඔව් ඒ නියම වැලිව් එක එකට දෙන එක තමයි මගේ උදායනේ. ඒ කියන්නේ මේක ලෝකෙට අද ඉන්දියානු සිනමාව මුළු ලෝකෙටම ඇවිල්ලා තියෙනවා ඉන්දියානු සංගීතය මුළු ලෝකෙටම ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට එතෙන්ට යන්න බැරියයි අපිට ඊට වැඩිය ලොකු දේවල් කරන්න පුළුවන් අපිට අපේ සංස්කෘතිය අපේ දාමත් වටිනා තමක් තියෙන ඒ සංස්කෘතියක් අපිට දෙන්නේ. ඒක ඇයි අපිට ලෝකයට ගෙනියන්න බැරි ඒක අපිට ලෝකයේ ඉහළටම ගෙනියන්න පුළුවන් කමක් තියෙනවා. ඒකට අපි කවුරුත් උත්සාහ කරන්න ඇති පස්සේ තියෙන්නේ ඒකට දරන උපරිම උත්සාහය තමයි මේ මෙලසන්නේ ප්‍රසංගේ බලාපොරොත්තු හොඳයි. ලබන සෙනසුරාදා 24 වෙනිදා කොන්කෝස් තියරෙහිදී ඔබ දන්නවා 409 වික්ටෝරියා ඇවෙනු චෙස්වුඩ් හි තියෙන්නේ කොන්කෝස් තියටර් එක සැටර්ඩේ. එහෙම නැත්නම් සෙනසුරාදා සැප්තැම්බර් 24 වෙනිදා වැඩි විස්තර සඳහා ඔබට කතා කරන්න පුළුවන් දිනේෂ්ට කතා කරන්න පුළුවන් දුරකථන අංකයේ 0405 446 22 මානවතත් කියනනම් 0405 446 022. එහෙම නැත්නම් ඊමේල් එකක් ඔබට දාන්න පුළුවන් sankaridma@yahoo.com.au. ඉතින් ඔබ දරන්නව මේ සියලු උත්සාහයන් සාර්ථක වේවා. ඒ වගේම සාර්ථක ප්‍රසංගයක් පවත්වන්නට ඔබට අවස්ථාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. විත්තාමත්ම කාර්ය බහුල වේලාවක මේ පුහුණුවීම් කරන අතරතුර අප සමග විදුරු සිංහල සංග්‍රහය සමග සජීවීව සම්බන්ධ වීම පිළිබඳව දිනේෂ්. ඔව් සජීව මම අවසානයේ තව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ සජීව. මේගේ ලංකාවේ ඒ වෙබ්ඩවියට ගිහිල්ලා වෙලසරණිය කියලා ටයිප් කරොත් මේකේ ටිකට් ගන්න මේක ගැන වැඩි විස්තර දැනගන්න මේක ගැන තවදුරටත් දේවල් දැනගන්න ලේසිය පුළුවන්. ඉතින් ඒකෙන් මම ආරාධනා කරන අපේ සිටිනවර සියලුම රසිකයින්ට එන්න ඇවිල්ලා නරඹන්න අතපත් කරගන්න එපා මෙවැනි දෙයක් කියන එක. හොඳයි, බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි.
වේලාව රාත්‍රී 9:05 විනාඩි 46 විදුර සිංහල සංග්‍රහයේ නැවුම් පුවත් සමගින් සුජීව මුදලිගේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව ගොඩ නැගීමට අගමැතිගෙන් හිටපු ජනපතිට ආරාධනා කිලිනොච්චියේ ගින්නෙන් විනාශයට පත් වෙළඳසැල් හිමියන්ට කඩිනම් සහන ලබා දීමට උතුරු මහ ඇමති විග්නේශ්වරන් මධ්‍යම රජයේ සමග සාකච්ඡා 71 වන ජගත් මහා මණ්ඩල සැසිය ඇමතීමට ලක් ජනපති නිව්යෝක් වෙත ළඟාවේ සිය දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුළු කර ගැනීමට වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අධ්‍යාපන ඇමතිට බලපෑම් මෙන්න ප්‍රවෘත්ති විස්තරය ශ්‍රී ලංකාව තුල සංහිඳියාව ගොඩනැගීම සඳහා දැනටමත් චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය සහ උතුරු පළාත් සභාවේ මහ ඇමති සීවී විග්නේශ්වරන් ඇතුළු බොහෝ දෙනෙකු සම්බන්ධ වී සිටින අතර ඒ සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි අග්‍රාමාත්‍යවරයා එම ඉල්ලීම සිදු කළේ යාපනයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා වූ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවති රැස්වීමේදී මහ ජනතාව අමතමින් අද මහමතුමා කිව් හැටියට ජේආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ 110 වෙනි උපන්දිනය. එතුමා තමයි විශාල සටනක් කළා 13 වෙනි සංශෝධනය ගෙනල්ලා බලය බෙදා හැරීම අපේ ව්‍යවස්ථාවට ඇතුල් කළේ. ඒකට විරුද්ධ උතුරේ දකුණේ හැම තැනම සටන් ත්‍රස්තවාදයේ තිබුණා. හැම තැනම ලිව්වා ජේආර් මරමු කියලා. ජේආර් ජයවර්ධන මැතිතුමා ආයුෂ අවසන් වුණාම තමයි මැරුණේ. එතුමාගේ 13 වෙනි සංශෝධනය නම් මරන්න බැරි වුණා. ඒක දේශපාලන විසඳුමේ පදනම බවට පත් වෙලා තියෙන්නේ. අපි කොහොමද මෙතනින් ඉදිරියට යන්නේ? අපි ව්‍යවස්ථාව සකස් කරන්න කියලා ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් හැටියට පාර්ලිමේන්තුව පත් කරා. විධායක ජනාධිපතිගම ගැනත් අපි මූලික සාකච්ඡා කළා තියෙනවා. තාම තීරණ අරගෙන නැහැ. ඒකත් අපි අරගන්නේ බලයේ බෙදා හැරීම පළාත් සභාවට පමණක් නෙමෙයි, පළාත් සභාවෙන් ප්‍රාදේශීය සභා නගර සභා වලට යවන්නටත් අපි තීරණ කළා තියෙනවා. අලුත් ව්‍යවස්ථා පැනවීම දැනට වාගේ පාර්ලිමේන්තුවයි ජනමත විචාරයකින් කරන්න කියලාත් අපි එකඟ වෙලා තියෙනවා. සමහරුව කියනවා අපි බුද්ධ ආගම තියෙන තැන නැති කරනවා, මේ ජාතික කොඩිය නැති කරනවා, ජාතික ගී නැති කරනවා කියලා. මෙහෙම මෝඩ ජාතිවාදින් එක්ක මොනා කරන්නද? ඒත් බුද්ධ ආගම ආරක්ෂා කරන බාගල තව වගන්තියක් ගේන්න සිදු වෙනවා. ඒක මම මල්වත්තේ මහානායක ස්වාමීන් වහන්සේක කතා කරනවා. ආණ්ඩුවෙන් බුද්ධ ආගම ආරක්ෂා කරන්න. ඒ නිසා අපිට දැන් තියෙන්නේ මේ ප්‍රශ්නේ විසඳගෙන මේ ආර්ථික රේස් එකට යන්න. එතකොට අපිට බලවත් ජාතියක් වෙන්න පුළුවන්. මම ජනාධිපතිතුමත් චන්ද්‍රිකා කුමාරතුංගත් අපි ඔක්කොම එක පරම්පරා එක යුගයකට අයිතියි. අපි ඔක්කොම එකතු වෙලා මේක විසඳන්න ඕනේ. මට අමතකුණා. අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේ පරම්පරාව එකතු වෙලා මේක විසඳන්න එන්න ඕනේ. ඒකයි දේශ ප්‍රේමීත්වය. කිලිනොච්චියේ පොදු වෙළඳසැල් භූමියේ හටගත් ගින්නෙන් විනාශ වූ වෙළඳසැල් කඩිනම් නැවත ඉදිකිරීමට සහාය දෙන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා පවසයි. මධ්‍යම රජයේ සමග සාකච්ඡා කර එම වෙළඳසැල් හිමියන්ට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බවයි ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කොට සිටියේ. පසුගිය 16 වෙනිදා රාත්‍රියේ කිලිනොච්චියේ වෙළඳසැලේ වෙළඳසැල් භූමියේ හටගත් ගින්නෙන් වෙළඳසැල් 100කට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ අතර මේ හේතුවෙන් කෝටි ගණනක පාඩුවක් සිදු වී ඇති බව වෙළඳසැල් හිමියන්ගේ සංගමයේ පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ඇමරිකාව බලාපිටත්ව ගොස් තිබේ. අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ දූත පිරිස දිවෙනෙන් පිටත්ව ගිය බව ජනමාධ්‍ය වාර්තා කරයි. ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර, පාර්ලිමේන්තු ප්‍රසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍ය ගායන්ත කරුණාතිලක, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ, පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා යන මහත්ම මහත්මීන් මෙම සංචාරයට එක් වී ඇත. ජනාධිපතිවරයා ලබන 21 වනදා සමුළු ඇමතීමට නියමිත බව සඳහන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතන දෙවන අවස්ථාව මේ බව සඳහන්. මේ අතර වත්මන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකී මූන් මහතාගේ අවසන් සැසියද මේ වෙයි. වසර 10කට ආසන කාලයක් බැංකී මූන් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. එමෙන්ම ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්ව සංවිධානය කරන සරණාගතීන් සහ සංක්‍රමණිකයන් පිළිබඳ සමුළුවක්ද මෙවර මහා මණ්ඩල සැසියට සමගාමීව පැවැත්වීමට නියමිතයි. ස්ථානමාරු නියෝග ලැබුණු සහ විදේශ පුහුණුව නිම කර පැමිණි වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබා ගැනීම සඳහා වූ ගැටලුව සමාජයෙන් වසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පිළිකුල් සහගත උත්සාහයක් දරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ චෝදනා කොට සිටි
ඔවුන් මෙම චෝදනාව කොට සිටියේ වෛද්‍යවරුන්ගේ දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුළත් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ